රුපියලේ අගය කීයද? දැන් මේ දැන් ගරු කතානායකතුමනි රුපියල ස්පොට් මාකට් එකේ 260යි 290යි. දැන් මේ දැන් මම කියනවා වගකීමෙන් කියනවා ඩොලර් ලක්ෂ දෙකමාරක් මේ දැන් ගනුදෙනු වුණා රුපියල් 260ට. රුපියල් 260ට ඩොලර් ලක්ෂ දෙකමාරක් මේ විනාඩි 5 ඇතුළත ගනුදෙනු වුණා. ඉතින් කොහ මොකද්ද මේ රුපියල් 230ට දෙනවයි කියන කතාවේ තේරුම මොකද්ද? ඊට පස්සේ කම්කරු අමාත්‍යතුමා කියනවා තව රුපියල් 20ක්ද කොහෙද දෙනවා කියලා ශ්‍රමිකයන්ට. මොකද්ද මේ මෙතන වෙලා තියෙන්නේ? කාලය අවසන්යි. කාලය අවසන් වෙන නිසා ගරු කතානායකතුමනි මම කියන්න කැමති කරුණා කරලා මේ 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 මුදල් ඇමතිවරයාට කියන්න මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා සාකච්ඡා කරලා අඩුම ගානේ ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කළා අපි ඉදිරිපත් කරන අදහස් සමග ඒවා සංසන්දනය කරලා තව විනාඩි ටිකක් දෙන්න. Thank you, sir. නත් ගිහිල්ලා තුන ගිහිල්ලා. හරි. කරලා ඒ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ભેද වලින් තොරව තීරණයක් ගමු. මෙතන කවුද අහනවා අපේ රට බංකොලොත්ද නැද්ද කියලා මං අහගෙන ඒ රංජිත් බණ්ඩාර මහාචාර්යවරයා. මොනවද අහන්න තියනවද? මම ඊයේ පැය එකමාරක් ඩීසල් පොලිමේ හිටියා. අවසානයේ ඒකත් ගන්න බැරි වුණා. ෆ්ලවර් රෝඩ් එකේ. හරි. ඩීසල් නැහැ, පෙට්‍රෝල් නැහැ, කිරි නැහැ. ගෑස් නැ බෙහෙත් නැ මේක බංකොලොත් නෙමෙයිද කරන්ට් එක නැ මිනිසුන්ට තද වෙලා ඇමතිවරයෙක් නැ කතා කරන්න මිනිහෙක් නැ බංකොලොත් නැත්තම් මොකද්ද මේක මේක නෙවෙයි නම් බංකොලොත් මොකද්ද බංකොලොත් අර ඉතින් ගරු කතානායකතුමනි මම තාක්ෂණිකව කියන්නම්කෝ බංකොලොත්ද නැද්ද කියලා අද බලන්න මහ බැංකුවේ වාර්තාව මහා බැංකුවේ විදේශ වත්කම් වල ශේෂය බලන දෙයනේ ඍණ මහා බැංකුවේ වත්කම් වලට වඩා විදේශීය වත්කම් වලට වඩා මහා බැංකුවේ විදේශ වගකීම් ඩොලර් බිලියන 2.5කින් වැඩි එහෙමනම් බංකොලොත් එහෙමනම් මහා බැංකුව බංකොලොත් අපි කැමති නෑ මේක කියන්න කොහොමද කටක් කරලා කියන්නේ රට බංකොලොත් කියලා අපිටත් අභිමානයක් තියෙනවා අපි විපක්ෂයේ හිටියත් ආණ්ඩුවේ හිටියත් අපි ශ්‍රී ලාංකිකයෝ අපි මේ රටේ ඉපදුනේ අපි ජීවත් වෙන්නේ මේ රටේ අපි මැරෙන්නේ මේ රටේ අපිට වෙන પાස්පෝට් නැහැ අපි ශ්‍රී ලාංකිකයෝ අපි කොහොමද කටහරලා කියන්නේ රට බංකොලොත් කියලා